නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරානිච්ඡාදී අදා පඤ්ඤාය පස්සති අත නිවින්දති දුක්ඛේ ඒතමග්ගෝ විසුද්ධියාති ගරුකටයුතු නායකාමුරණන් වහන්සේගෙන් අවසර වැඩමව වදාළා නිකුත් සම්මරණන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි විශ්වෙන් නොල ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ අද දවසේ මේ සෙනසුරාදා දිනත් මේ පින්වතුන් සූදානම් සිටින්නේ බුදුහාමුදුරු දේශනා කොට වදාළ ඒ ධර්මීය ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණමය කුසලයේ සිදු කර ගැනීමටයි. ඉතින් මේ පින්වතුන්ට මේ ස්ථානයේ විවිධ පින්කම් නායක හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි සිදු වෙනවා. ඒ වගේම අවුරුදු ගානක් තිස්සේ කොරෝනා තත්ත්වයේ උඩත් සෝම් තාක්ෂණය ඔස්සේ බණ ඇහිම පූජා පැවැත්වීම ආදී දේවල් මේ විහාරස්ථානයේ සිදු වුණා. දැන් අද බලාපොරොත්තු වෙන්නේ මේ කෙටි වේලාවක් හරි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ සැබෑ අර්ථයෙන් ඒ වගේම අවබෝධයෙන් ශ්‍රවණය කිරීම තුළින් තමන්ගේ මේ සංසාර විමුක්ති මාර්ගයේ ඉස්සරහට ගමන් කිරීමට අවස්ථාව උදා කර ගැනීමයි. දැන් මේ පින්වතුන් දන්න ගාථාවක් පාඩම් තියෙන ගාථාවක් මේ මාතෘකා වශයෙන් මම තබා ගත්තා. සබ්බේ සංඛාරා අනිච්චාති අදා පඤ්ඤාය පස්සති අත නිම්මින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා කියන ගාථාව. මේ ගාථාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සංස්කාර ස්වરૂපය සියලුම සංස්කාරය අනිත්‍ය බව බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත ප්‍රඥාවෙන් යදා පඤ්ඤාය පස්සති කියන බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත ප්‍රඥාවෙන් යමෙක් ශ්‍රාවකයෙක් දකිද එතන සංසාර දුක නිමා වෙන තැන සංසාර විමුක්තිය ලැබෙන තැනක් කියලා ගාථාවෙන් පැහැදිලි කරනවා. සබ්බේ සංඛාරා අනිත්‍යති අදා පඤ්ඤාය පස්සති අත නිම්මින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියන ගාථාව. දැන් මෙහිදී අපි ධර්මානුකූලව විවිධ ක්‍රමවේදයන්ට අනුව මේ සංස්කාරවල අනිත්‍ය දකිනවා. නමුත් මේ පින්වතුන් මේ සංස්කාරවල අනිත්‍ය දැකපුවම බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය වෙනුවට ලැබෙන්නේ තවත් සංසාර දුකක්. මේක අපි වැඩි හිතන්නේ නැති දෙයක්. මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ සියලුම සංස්කාර බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ ප්‍රඥාවෙන් දකිනවනම් එතන තවදුරටත් දුකක් ඉතුරු වෙන්නේ නැහැ. එතන සංසාර විමුක්තිය ඉතුරු වෙන්නේ සංසාර දුකේ නිමාව ඉතුරු වෙන්නේ කියලා. නමුත් මේ අනිත්‍ය මේ පින්වතුන් ළඟ තියෙන ප්‍රඥාවකි හෝ අනිත්‍ය බලන්න පුළුවන් තවත් මොනවා හරි ධර්මතාවයකි. මේ සංස්කාරවල අනිත්‍ය දැක්කොත් එතන සංසාර විමුක්තිය නෙමෙයි ශ්‍රාවකයාට ඉතුරු වෙන්නේ තවත් සංසාර දුක. එහෙමනම් මේ
සංස්කාරවල අනිත්‍ය කියන එක මොකක්ද කියලා දැනගන්න ඕනේ අපි ඉස්සෙල්ලා. අනිත්‍ය කියන්නේ ස්ථිරව අනාත්ම ස්වરૂපයෙන් පවතින්නේ කියන එකයි. එතකොට සංස්කාර කියන ඒවා ගත්තම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන තුනයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා එක පරියායකින් පැහැදිලි කරනවා. තව පරියායකින් පැහැදිලි කරනවා සංස්කාර පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර හා ආනිම්ජාභි සංස්කාර කියලා. එතකොට මේ වර්ග දෙකෙන් ගත්තා එකම දෙයක් කියන්නේ. දැන් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාරමයි පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිම්ජාභි සංස්කාර වෙන්නේ. නැත්නම් දැන් අපිට සංස්කාර මොනවද කියලා අහුවොත් දැන් මේ පින්වතුන්ගේ ওই කායික ක්‍රියා ඔක්කොම කාය සංස්කාර වලට අයිති වෙනවා. දැන් මේ වෙලාවේ වුණත් වාඩි වෙලා ඉඳීම කාය සංස්කාරයක්. පවත්තන්නා වූ කාය සංස්කාරයක්. කවුරුහරි කෙනෙක් කතා බහ කරනකොට, වචන පිටවැය කරනකොට, සංවාදයක් පවත්තරකොට මොනවහරි දෙයක් මනසේ වාචික ක්‍රියා පවත්තන වෙලාවේ වචී සංස්කාර තියෙනවා. ඒ වගේම මේ බණ අහනකොටත් මේ පින්වතුන්ට මේ ඇහෙන දේ අනුව කල්පනාවට එන ධර්ම කාරණා අනුව චිත්ත සංස්කාර ඇති වෙනවා. දැන් මේ මේවා අනිත්‍යයි. දැන් කාය සංස්කාර අනිත්‍ය ලෙස බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්ත ප්‍රඥාවෙන් ශ්‍රාවකයෙක් දකිනවා නම් එතන සංසාර දුකේ නිමාව කියනවා. දැන් කායික ක්‍රියා අපේ කාය සංස්කාරයයි. දැන් රහතන් වහන්සේගේ කායික ක්‍රියා කාය සංස්කාර විදිහට ගණන් ගන්නෑ. මොකද සංස්කාර කියන්නේ සංසාරයක් පවතින හැදෙන අවස්ථාවට. දැන් අපි සාමාන්‍ය මිනිස් විදිහට ජීවත් වෙනකොට අපේ සියලුම කායික ක්‍රියා කාය සංස්කාර වෙනවා. ඒ කියන්නේ අපේ කායික ක්‍රියාවලින් සංසාරය නිර්මාණය වෙනවා. අපේ වාචික ක්‍රියාවලින් සංසාරය නිර්මාණය වෙනවා. අපේ මනෝමය චිත්ත චෛතසික ක්‍රියාවලින් සංසාරය නිර්මාණය වෙනවා. දැන් මේ නිර්මාණය වෙන කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කියන ඒවා මේ වින්වතුනුත් අනිත්‍ය ලෙස දකිනවා. අනිත්‍ය ලෙස දකින්නවා හැමදාම. දැන් අනිත්‍ය ලෙස දකින්නවා කියන්නේ තමන්ගේ දැන් මේ ඉඳගෙන ඉන්නකොට මේ වෙලාවේ කායික ක්‍රියාවක් තියෙනවා. ওই කායික ක්‍රියාව ඒ ඉරියව්වෙන් ඉඳගෙන ඉන්නකොට, කය රිදෙනවා නම් වැඩි වෙලා ඉඳගෙන ඉන්නකොට තමන්ට කයේ ඇති වෙන පීඩාව නිසා නම් ඉරියව්ව මාරු කරනවා. ඉරියව්ව වෙනස් කරනවා. එතකොට පළවෙනි මුලින් ඉඳගත්තේ කායික ඉරියව්ව දෙවෙනුව වෙනස් වුණා නම් කායික ක්‍රියාව එතකොට අනිත්‍ය බවට පත් වෙනවා. දැන් මේ පින්වතුන් මේ බණ අහන්න පෙර යාළු මිත්‍රයෙක්ව කතා කර කර හිටියා. විවිධ මාතෘකා ඔස්සේ කතා කරා. ඒවා බණ මේ ධර්මදේශන ශාලාවට ඇවිදිලා කතා නොකර ඉන්නවා දැන්. එතකොට වචී සංස්කාර දැන් පවත්තන්නේ ඉච්ඡල පැවැත්තුව. දැන් මේක අනිත්‍යයි කියලා දන්නවා මේ හැමෝම. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය දැන් අමුතු දෙයක් නෙවෙයි. දැන් ඔය කාය සංස්කාර කියන්නේ කායික ක්‍රියා, වාචික සංස්කාර කියන්නේ වාචික ක්‍රියා, චිත්ත සංස්කාර කියන්නේ අපිට මේ අලුත් දේවල් හිතෙනවා, කල්පනා වෙනවා, ඉන්නේ ටික තමයි චිත්ත සංස්කාර. දැන් මේ සෑම දිනකටම දැන් මේ මොහොතේ ඉතරදී නෙවෙයි ඊගා මොහොතේ හිතෙන්නේ කියලා අලුත් දෙයක් වෙනස් දෙයක් කියලා තේරෙනවා. එහෙනම් මේ තේරෙනවා කියන්නේ චිත්ත සංස්කාර අනිත්‍යයි කියන එක. දැන් වචී සංස්කාරම් දැන් ඉස්සෙල්ල වචන නෙමෙයි අපි කතා කරන්නේ, වෙන මාතෘකාවක් කතා කරන්නේ, වෙන ක්ෂේත්‍රයක් කතා කරන්නේ කියලා ඒවල වලදී වෙන මොහරි විචේ කරණයක් හරි අවශ්‍යතාවයක් උඩ කතා කරනකොට තේරෙනවා. එහෙමනම් ඒ තේරෙන කොටත් සමාලතුන තියෙනවා වචී සංස්කාර අනිත්‍යයි කියන හැඟීම.
නමුත් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්න යන ගාථාවෙන් අපි දකින අනිත්‍ය නෙවෙයි. දැන් මේ පින්වතුන් කාය සංස්කාර අනිත්‍යයි කියලා දැකලා බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රතිඵල නෙවෙයි අපිට ලැබෙන්නේ. කාය සංස්කාර අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රඥාවෙන් දැක්කොත් ඒ එතන ප්‍රතිඵලය මොකද්ද? සංසාර දුකේ නිමාව කියන. දැන් මේ පින්වතුන්ගේ කායික ක්‍රියාවල අනිත්‍යතාවය දැක්කම සංසාර දුකේ නිමාව නෙවෙයි. සංසාර දුකේ අලුත් ස්වરૂපය. දුක වැඩි වෙනවා. එහෙමනම් මේක අපි හිතන දෙයක් නෙමෙයි මේ ගාථාවේදී. අපි අනිත්‍ය දැක්කට යදා පඤ්ඤාය පස්සතිය කියන්නේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත ප්‍රඥාවෙන් නෙවෙයි අපි අනිත්‍ය දකින්නේ. අනිත්‍ය දකින්න කියන්නේ ප්‍රඥාවෙන්. මොන ප්‍රඥාවෙන්ද? ලෝකෝත්තර ප්‍රඥාව. මේ යදා පඤ්ඤාය පස්සතිය කියන දහම් පදයේ අර්ථය ලෝකෝත්තර ප්‍රඥාවෙන් කාය සංස්කාරවල හෝ වචී සංස්කාරවල හෝ චිත්ත සංස්කාරවල අනිත්‍ය දැක්කොත් එතන දුක නෑ. එතන සංසාර විමුක්තිය. වෙන ඕනම ප්‍රඥාවකින් හෝ වෙන ප්‍රඥාවට සම්බන්ධයක් නැති ධර්මතාවයකින් කාය සංස්කාරවල අනිත්‍ය දැක්කොත් වචී සංස්කාරවල අනිත්‍ය දැක්කොත් චිත්ත සංස්කාරවල අනිත්‍ය දැක්කොත් සංසාර දුක වැඩි වෙන්න පුළුවන්. දුක නැති වෙනව නෙවෙයි වැඩි වෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ එහෙම එකක්. මේ පින්වතුන් ඔය කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වල අනිත්‍ය දකින්නේ ප්‍රඥාවෙන් නෙමෙයි. ලෝකෝත්තර ප්‍රඥාවෙන් නෙමෙයි. ලෞකික ප්‍රඥාවෙන් නෙමෙයි. මොකක්ද සංඥාව? දැන් සංඥාව වෙන දෙයක් දැනගන්න පුළුවන්. දැන් සංඥාව කියන්නේ හඳුනා ගැනීමේ ධර්මතාවය. කාය සංස්කාර වල අනිත්‍ය සංඥාවෙන් හට බලා ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. වචී සංස්කාර වල අනිත්‍ය සංඥාවෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට චිත්ත සංස්කාර වල අනිත්‍ය සංඥාවෙන් තේරුම් ගන්න පුළුවන්. අවසාන ඵලය මොකක්ද? සංසාර දුක වැඩි වෙනවා. සංසාර දුක වැඩි වෙනවා. දැන් මේ පින්වතුන්ට වෙලා තියෙන්නේ මේ. මොකද ඒකට ගැටලුවක් වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ප්‍රඥාව අපි දන්නවා. ප්‍රඥාව වෙනුවට අපි භාවිතා කරන්නේ ලෞකික හෝ ලෞකික ප්‍රඥාව නැති සංඥාවයි. සංඥාවෙන් කරන්නේ මොකද්ද? සංඥාව කියන්නේ හඳුන ගන්නවා. සංඥාව තමයි වර්තමානයේ මිනිසුන්ට හුඟක් උදව් වෙන්නේ. සංඥාව වැඩි වුණාම මිනිසුන් වැඩි වෙන්නේ ප්‍රඥාව නෙවෙයි, උගච්ඡම. එන උගච්ඡම කියන එක ලැබෙන්නේ සංඥාව වැඩි වෙන්නේ. දැන් මේ පින්වතුන් ධර්මයේ වුණත් උගච්ඡම ධර්මයට අවශ්‍ය ප්‍රඥාව නෙවෙයි අවශ්‍ය කරන්නේ, බලා ගන්න ලබා ගන්න උත්සාහ කරන්නේ සංඥාව. ඒක මේ විචේපිනිසිය වශයෙන් හැටිය. මොකද මිනිස්සු ඉගෙන ගැනීමෙන් තමයි මිනිස්සු දියුණු වෙනවා කියලා දැන් විශ්වාස කරනවා. සමාජයේ සලකන්නේ උගත. දැන් උගච්චමට උදව් වෙච්ච ධර්මතාවය මොකක්ද? ප්‍රඥාව නෙවෙයි සංඥාව. සංඥාව උගච්චම ඕන තරම් වැඩි වෙන්න පුළුවන් මිනිහෙකුට ප්‍රඥාවේ අංශු මාත්‍රයක් නැතුව. එහෙනම් කාය සංස්කාර අනිත්‍ය බව සංඥාවෙන් දැක්කම මිනිසුන්ට සංසාර දුක වැඩි වෙනවා. වර්තමානයේ මිනිසුන් වෙලා තියෙන එක තමයි.
දැන් කාය සංස්කාර අනිත්‍ය දැකලා ඉඳලා දකින්නවා ප්‍රඥාවෙන් නෙවෙයි සංඥා හඳුනාගෙන එතකොට නොඑක් ඔය බිහි වෙන්නේ පහසුකම් ඇති යාන වාහන වෙන්න පුළුවන් උපකරණ වෙන්න පුළුවන් එතනින් කෑම් වීම වෙන්න පුළුවන් ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන් ආහාර පාන වෙන්න පුළුවන් නවාතැන් පොළවල් වෙන්න පුළුවන් ඔය කාය සංස්කාර අනිත්‍යම භව උගච්ඡමෙන් දැක්කම විහිවෙච්ච දේවල් දුක වැඩි වෙනවා සංසාර දුක වැඩි වෙනවා චිත්ත සංස්කාරත් සංඥාවෙන් දැනගත්තොත් චිත්ත සංස්කාර වල අනිත්‍යතාවය දුක වැඩි වෙනවා මෙහෙම අපිට වෙලා තියෙන්නේ එහෙනම් අපි ඔය සංස්කාර වර්ග තුන අනිත්‍ය ලෙස දකිනවා දකින්නේ හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන යදා පඤ්ඤාය පස්සතිය කියන ප්‍රඥාවෙන් නෙවෙයි සංඥාවෙන් සංඥාව සත්‍ය කියා දෙන්න තරම් ප්‍රබල ධර්මතාවයක් නෙවෙයි උගච්ඡම කියන්නේ සත්‍යයට පටහැනි දියා උගච්ඡම තුල සංඥාවයි අන්තර්ගත එහෙමනම් උගච්ඡම තුල සත්‍යනේ සත්‍ය තියෙන්නේ ප්‍රඥාව තුලයි නම් ප්‍රඥාව කියන්නේ මොකක්ද කියන එක දැනගත්තොත් මේ පින්වතුන්ට පොඩ්ඩක් මේ තමන් කරන ඔය පුහුණු වලින් දැනට නැති ප්‍රඥාව අනාගතයේවත් ලැබෙයි කියලා විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් නමුත් දැනට තියෙන උගච්ඡමෙන් නම් සංසාර දුක නිමාවටපත් වෙන්නේ දුක වැඩි වෙනවා මොකද සංඥාවෙන් දුක සංසාර දුක සංසාර විමුක්තිය බවට හරවන්න ශක්තියක් ඇතුළත් වෙන්නේ දැන් අපි බලමු මේ ප්‍රඥාව කියන එකේ ස්වરૂප මොනවද තියෙන්නේ දැන් ප්‍රඥාව සංඥාව තුළ අන්තර්ගත නැහැ ගුණාන්තර පෙන්නනවා ප්‍රඥාවේ ස්වરૂප ප්‍රධාන ස්වરૂප දෙකක් ඒ ස්වરૂප දෙක තමයි ලෞකික ප්‍රඥාව හා ලෝකෝත්තර ප්‍රඥාව දැන් ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්න ශ්‍රාවකයෙක් තුළ මුලින් තියෙන්න ඕනේ කියනවා ලෞකික ප්‍රඥාව මේ ප්‍රඥාව කියන එකයි උගච්ඡමයි අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒක නොදන්න කමට වර්තමානයේ මිනිස්සු උගතට ප්‍රඥාව තියෙනවා කියලා විශ්වාස කරනවා. උගච්ඡමයි ප්‍රඥාවයි අතර සම්බන්ධයක් නැහැ. එහෙනම් අපිටත් ඒක ඒ විදිහමයි. ලෞකික ප්‍රඥාවවත් උගච්ඡම එක්ක සම්බන්ධයක් නැහැ. ලෝකෝත්තර ප්‍රඥාව ගැන මොකක් කතා කරන්න බෑ. උගච්ඡම එක්ක සම්බන්ධය තියෙන්නේ සංඥාව. සංඥාව වැඩි වෙන්න උගච්ඡම වැඩි වෙනවා. හැබැයි අනිත්‍ය සංඥාවෙන් දැක්වන දුක වැඩි වෙනවා. ඒක නිසා මේ දැන් මේ පින්වතුන්ට උනත් ඔක ඇත්ත තේරෙනවා. මේ පින්වතුන්ගේ දෙමාපියෝ සමහර ලංකාවේ ඒ කියන්නේ වැඩි හිටියෝ ලංකාව බොවිට ඒගොල්ලන්ට වැඩි මේ පින්වතුන්ගේ උගත්තම වැඩි ඒ වගේම එකමදී දැන් කාය සංස්කාර අනිත්‍ය බව වැඩියෙන් දකිනවා මේ පින්වතුන් මේවා අපි එච්චර දැක්කේ නැහැ ඒ වේ අඩුවෙන් දැකපු දෙමාපියෝ කාය සංස්කාර දුකක් උනේ නෑ මෙච්චර. දැන් මේ පින්වතුන්ට දුක වැඩි. පොඩ්ඩ බැරි වෙනකොට කායික ක්‍රියාවල දුක වැඩි. ඇයි? උගච්ඡම වැඩි. අනිත්‍ය දකින්න සංඥාවයි. උගච්ඡම වැඩි. අනිත්‍ය සංඥාවෙන් දැක්ක හැටිය සංසාර දුක වැඩි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කාය සංස්කාර හෝ වචී සංස්කාර හෝ චිත්ත සංස්කාර වේ ලෝකෝත්තර ප්‍රඥාවෙන් දකින්නේ එතන සංසාර දුකේ නිමාව. දැන් මේක පැටලුණාම මා විනාශය ධර්ම විකෘතිය. එමනම් බණ අහලා අපි හුඟක් වෙලාට ওই වගේ දේවල් සිදු කරගන්නවා.
අනිත්‍ය කියලා දකින්නේ අපි සංඥාවෙන් මිස ප්‍රඥාවෙන් නෙමෙයි. දැන් එමුනම් මේ ප්‍රඥාව කියන එක අපි මොනවද කියන එක විස්තර කරන එක තමයි මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් හෙට දවසේ දැන් මේ පවත්තන අනිකුත් වැඩසටහන් වලදී ටිකෙන් ටික මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව මොකක්ද කියන එක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට මේ සංඥාවයි ප්‍රඥාවයි අතර වෙනසයි. ප්‍රඥාවක් අපි ළඟ තියෙනවා නම් තියෙන්න පුළුවන් මොන වගේ තැනකද? එහෙමනම් ප්‍රඥාව නැති තැන අපි හඳුනගන්න කොහොමද? මේ වගේ කෙටි පැහැදිලි කිරීමක් තමයි මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ. දැන් ලෞකික ප්‍රඥාව කියලා එකක් තියෙනවා. මේක තියෙන්න ඕනේ කියන බුදුහාමුදුරුවෝ ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්න. දැන් අපි බලමු මේ ලෞකික ප්‍රඥාව තව කොටස් තුනකට බෙදෙනවා. ලෞකික ප්‍රඥාව ධර්මයේ බෙදෙනවා කාම වචන මට්ටමේ ප්‍රඥාව, ඒ වගේම රූප වචන මට්ටමේ ප්‍රඥාව හා අරූප වචන මට්ටමේ ප්‍රඥාව කියන. දැන් බෝධිසත්වයන්ට ආලාර කාලාම කියා දුන්නේ රූප වචන මට්ටමේ ප්‍රඥාව ගැන. ඒ වගේම උද්දකාරාම පුත්‍ර බෝධිසත්වයන්ට කියන්නවා අරූප වචන මට්ටමේ ප්‍රඥාවක් ගැන. ඒ වගේම දැන් කාම වචන මට්ටමේ ප්‍රඥාවක් ගැන බෝධිසත්වයන්ට අනික් ගුරුවරු දෙමාපියන් ගණ්ඩලක් තිබුණා. එහෙමනම් දැන් මේ පින්වතුන් ගිනුත් බලාපොරොත්තු වෙන බුදුහාමුදුරුවෝ ශ්‍රාවකෙක් විදිහට නිවන් දකින්න ඕන නම් අර මනස මට්ටමට අදාළ කාමාවචන මට්ටමේ ප්‍රඥාවක් ඇති කරගත යුතුයි කියන ශ්‍රාවකයා ගිහියෝ පැවිදි. මොකටද? ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්න බෑ කාමාවචන මට්ටමේ ප්‍රඥාව නැතුව. හැබැයි උගත්‍යමයි කාමාවචන මට්ටමේ ප්‍රඥාවයි හෝ උගත්‍යමයි ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාව අතර කිසි සම්බන්ධයක් නැහැ. එහෙම සම්බන්ධයක් තිබුණොත් අතීතයේ නිවන් දැකලා තියෙන්නේ ප්‍රඥාවන්තයෝ මිස උගත්තු නෙවෙයි. මලපොතේ අකුරක් බැරි අයත් නිවන් දැකලා තියෙනවා. දැන් වර්තමානයේ මේ පින්වතුන් දන්න උගත්කමට අදාළ දේවල් මේ මිනිස්සුන්ගේ සමාජයට එකතු වෙලා අවුරුදු 200ක් අවුරුදු 200කට මෙහා මිනිස්සු හොයාගත්ත ටිකක් තමයි අද ඔයගොල්ලෝ උගත්තම කියලා ගන්නෙ. ඔබ උතුර ප්‍රඥාවන්නේ සංඥාවල විභාගයේ සහතිකයෙන් ලැබෙන්නේ අපිට සංඥාවල. ඒක වරද්දගෙන ප්‍රඥාව කියන හරවකට කියනවා. මොකද මේ සංඥා ගොඩට අපිට අද මුදල් හම්බෙන්නේ ඇනි ගෝල ලැබෙන ගෞරව සම්මාන ලැබෙනවා. නමුත් ප්‍රඥාවට කිසි ගෞරවයක්. හොඳ රැකියාවක් ලැබෙන්නේ ප්‍රඥාවන්තයෙකුට. මෙකින් වතුන්ට ප්‍රඥාව ගැන දැනගත්තොත් වැලියගේ මේ 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 රටේ හරි ලංකාවේ හරි කොහේ හරි ලෝකේ ඔය රැකියාවක් දෙනවද? එයා උසස් නිගේ මනුස්සෙක් කියලා සලකනවා. ප්‍රඥාවන්තයෙක්ට එහෙම සැලකිල්ලක් නෑ. ඒකින් හින්දා මේ ප්‍රඥාව කියන එක ඉගෙන ගැනීමට අපහසු දෙයක්. ඒ වගේම තමන් ළඟ හිතාගෙන හිතියට තියනවා කියලා අංශ මාත්‍රයක් වත් නැති වෙන්න පුළුවන් දෙයක්. ඒක නිසා වෙන් අපිට ගැඹුරෙන් ධර්මානුකූලව මේක ඉගෙන ගන්න යනකොට තමා තුළ නැති දෙයක් කියලා විශ්වාස කරලා ඉගෙන ගන්න එක තමයි වාසියක්. මට නම් තියෙනවා කිව්වොත් තියෙන්නේ සංඥාව. සංඥාවෙන් අනිත්‍ය දැක්ක හැටි සංසාර දුක වැඩි වෙනවා. ඒක නිසා මේ සංසාර දුකේ නිමාවක් ලැබෙන්නේ. දැන් අපි බලමු මේ ලෞකික ප්‍රඥාව කියන එක තියෙන තැන හා නැති තැන හඳුනගන්නේ කොහොමද? දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් විස්තර කර ගන්න ඕනේ. දැන් අපි ඔයගොල්ලෝ දන්නේ ධර්මයෙන් නම්
උගච්ඡම ආසිර ප්‍රඥාව තියෙනවා කියලා කියනවනේ. නෑ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ උගච්ඡමයි ප්‍රඥාවයි අතර සම්බන්ධයක් නෑ. හැබැයි ප්‍රඥාවයි කුසලයේ අකුසලයේ අතර සම්බන්ධයක් තියෙනවා. කුසලයේ අකුසලයේ උගච්ඡමයි අතර සම්බන්ධයක් නෑ. දැන් ප්‍රඥාව සම්බන්ධ වෙන්නේ කුසලයේ අකුසලයේ මත. ඒ කියන්නේ ප්‍රඥාව නැති නෑම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අකුසලයක් කොහෙද තියෙන්නේ? එතන ප්‍රඥාව නැහැ. මොන් ප්‍රඥාව නැති තැන අපිට හොඳටම තෝරගන්න බැහැ. තියෙන තැනට වැඩිය. මොකද අපි ළඟ වැඩියෙන් තියෙන්නේ ප්‍රඥාව නැති තැන. ප්‍රඥාව නැති තැන තියෙන හඳුනා ගැනීමේ ලක්ෂණය මොකද්ද? අකුසලයේ තියෙන. අකුසලයේ කොහෙද තියෙන්නේ? එතන ප්‍රඥාව නැහැ. එමනම් අකුසල් වර්ග කොහොමද අපි වෙන් කරගන්නේ? දැන් අර සංස්කාරක කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර කියන සංස්කාර වර්ග තුනක් ගැන මතක් කරගන්න. ඔය අකුසල් තුන් වර්ගيات අකුසලුත් තියෙනවා ඒ තුන් වර්ගයේ සම්බන්ධ වෙන. කායික අකුසල්, වාචික අකුසල් හා මානසික අකුසල්. මෙන්න මේ කායික අකුසල් කියන්නේ කායික ක්‍රියාවක් යටතේ. දැන් කායික ක්‍රියාවක් තියෙන එක කායික අකුසලයක් නම් එතන ප්‍රඥාව නැහැ. ඒ වගේම වාචික අකුසලයක් කරන වෙලාවක එතන ප්‍රඥාව නැහැ. එතකොට සංකල්පීය වශයෙන් චිත්ත සංස්කාරය සිදු වෙනකොට ඒක අකුසලයක් නා. අකුසල් පාක්ෂික චිත්ත සංස්කාරයක් නා. එතන ප්‍රඥාව නැහැ. මෙන්න අකුසලයක හොරෙද තියෙන්නේ ඒක කායික ක්‍රියාවක් විදිහට අකුසලයක් තියෙන තැන ප්‍රඥාව නැහැ. වාචික ක්‍රියාවක් විදිහට අකුසලයේ තියෙන තැන ප්‍රඥාව නැහැ. සංකල්පීය ක්‍රියාවක් විදිහට චිත්ත සංස්කාරයක් විදිහට අකුසලයේ තියෙන තැන ප්‍රඥාව නැහැ. දැන් මෙහිම ගත්තොත් මේ වෙලාවත් අපිට අවිනිශ්චිත ප්‍රඥාව තියද නැද්ද? නෝත් හැමෝම හිතාගෙන ඉන්නේ මම මෙච්චර දේවල් විභාග පාස් කරලා දිනා, මෙච්චර සූත්‍ර පාඩම්, අභිධර්ම මෙච්චර දන්නවා, ධම්මපදයේ මෙච්චර කටපාඩම්, ත්‍රිපිටකයේ මෙච්චර පුළුවන්, ධර්මා ලංකාවේ නම් ධර්මාචාර්ය විභාගි පාස්. දැන් මේ මේ වයික ප්‍රඥාව සම්බන්ධයක් නැහැ. මේ උගච්ඡම එක සම්බන්ධයි. ධර්මයේ දැනීමත් උගච්ඡමටයි ආයති. මිසක් ප්‍රඥාවට සම්බන්ධයක් නැහැ. මොකද උගච්ඡම සම්බන්ධවවතින්නේ සංඥාව මතයි. මේක ගැඹුරුයි. ඒකයි මම මේ පැහැදිලි කරලා දෙන්නේ. මේ වෙනතට මේ භාවනාවේ වටිනාකම තේරුම් ගන්න නම් කවද හරි මේව ඉගෙන ගන්න වෙනවා. මොකද උගච්ඡමයි භාවනාවයි අතර සම්බන්ධයක් නැහැ. ප්‍රඥාවයි භාවනාවයි අතර සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ දැන් මෙතන එහෙමනම් මේ අකුසලයක් කොහේ හරි තියද එතන ප්‍රඥාව නැහැ. ලෞකික ප්‍රඥාව නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මම එහෙමනම් කුසලයක් තියෙන තැනක ප්‍රඥාව තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් කියලා මම මේ කියන්නේ නැහැ. ඒකේ ධර්මානුකූලව තියෙනවා ගැඹුරව. සමහර කුසල් තියෙනවා ප්‍රඥාව නැති. මේ කාමාවචර මට්ටමේ සමහර කුසල් තියෙනවා ප්‍රඥාව තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් ප්‍රඥාව නැහැ කියලා දේශනා කරනවා සියලුම අකුසල්. කායික අකුසලයක් තියෙන තැන ප්‍රඥාව නැහැ. වාචික අකුසලයක් තියෙන තැන ප්‍රඥාව නැහැ. සංකල්පීය අකුසලයක් තියෙන තැන ප්‍රඥාව නැහැ. නමුත් සමහර කායික කුසලයක් තුළ ප්‍රඥාව තියෙන්න පුළුවන්. සමහර කායික කුසල තුළ ප්‍රඥාව නැහැ. සමහර වාචික කුසල තුළ ප්‍රඥාව තියෙනවා සමහර ඒවා නැහැ. සමහර චිත්ත කුසල් පාක්ෂික චිත්ත සංස්කාරවල ප්‍රඥාව තියෙනවා පිළක්කේ නැහැ.
එහෙනම් ඔන්න දැන් තව ගැටලුවක් එනවා. දැන් ප්‍රඥාව ලෞකික ප්‍රඥාව නැති තැනක් හොයාගන්න පුළුවන්. අකුසලයෙන් මත නෑ. අකුසලයක් කොහෙද තියෙන්නේ එතන නෑ. කුසලයෙන් මත ප්‍රඥාව තියෙන්න පුළුවන් ලෞකික ලෝකෝත්තර නෙවෙයි. සමහර කුසල් වල ඒ ප්‍රඥාව නැහැ. සමහර කුසල් වල තියෙන. දැන් මේ දෙක වෙන් කරගන්න ඕන මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලන්ට මම දැන් වෙන් කරගන්න අවශ්‍ය වුණත් කවදා හරි මොන කුසල් වලද ප්‍රඥාව තියෙන්නේ මොන වගේ කුසල් වලද නැත්තේ? දැන් කුසල් වල විතරයි ප්‍රඥාව තියෙනවා කියන්නේ ධර්මයේ. මේක වෙන් කරගන්න ගිහි ගියත් ඔයගොල්ලෝ වෙන් කරලා දෙන්න පුළුවන් ඔයගොල්ලෝ ඊට වැඩිය අමාරු වෙටේවිද කියන එක ප්‍රශ්නයක්. මොකද ප්‍රඥාව නැහැ කියලා ඒක නොකර ඉන්න පුළුවන් ඒ කුසලයේ. ඒක අවාසි. දෙන්නවා. දැන් ප්‍රඥාව නැහැ කියලා මේ බුදුහාමුදුරුවෝ ප්‍රඥාව නැති කුසල් කිය කියනවා. ඒ කුසල් නොකර ඉන්නේ ප්‍රඥාව නැහැ කියලා. මොකද මෙච්චර කලොත් ඔය උගච්චමනේ ප්‍රඥාව කියලා බාර අරගෙන වැඩ කරේ. දැන් ඒක විතරක් අහක් කරගන්න. මම වෙන් කරලා දෙන්න ධර්මානුකූලව මෙන්න මේව ප්‍රඥාව කියන කුසල් මේව ප්‍රඥාව වර්ධනය වෙන්නේ නැති කුසල් කියලා. බොහොම ලීතියෙන් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒගොල්ලෝ දන්නවා. හැබැයි අර උගච්චම හින්දා අපිට පැටලිලා තියෙනවා. මොකද උගච්චම ප්‍රඥාව කියලා අපි බාර අරන් හමාරයි. ඒකෙන් හින්දා අපිට මේ ධර්මයේ පැටලෙනවා. දැන් නිකම් බලන්න ඔයගොල්ලන්ට මේ දැන් ඔය හාමුදුරු කෙනෙකුට වන්දනා කරපුවාම හාමුදුරුවෝ ගිහියන්ට ළමයින්ට උනත් එකයි දහම් පාසලේදීත් එකයි වනකට වැඩියත් එකයි දානෙදීත් එකයි හාමුදුරුවෝ දේශනා කරනවා ගාථා මොකක්ද අභිවාදන තීලිස්ස නිච්ඡන් වඩ්ඩා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකම් බල මේක ඔයගොල්ලෝ ඇහුවේ මෙහෙදි මෙහෙට ඇහිදින් නෙවෙයිනේ මේ ගාථාව ළමයි ඉගෙන ගන්නේ ලංකාවේ බෞද්ධ පවුලක ළමයි ඉගෙන ගන්න කුඩාම කාලේ තමයිද දෙමව්පිය අම්මලා තාත්තලා ළමයි තමන්ට වදිනකොට මේ ගාථාව කියන හැබැයි මේ ගාථාව ඉස්සෙල්ලම දේතන කරේ දැන් නම් දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න ඇති. දහම් පාසලෙන් ඉගෙන ගන්න ඇති ගාථාව. සමහරට ඉස්කෝලේදී ගුරුවරු කියා වඳිනකොට අහලා ඇති. නමුත් මේ ගාථාවේ මුල හේතුව කවුද දේශනා කරලා තියෙන්නේ? දේශනා කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒ බුදුහාමුදුරුවන්ට ශ්‍රාවකයෙක් වඳිනකොට ඒ වන්දනාවේ තියෙන ආනිසංස ටික මේ දේශනා කරලා මොනවාද මේ අභිවාදන තීරිත නිච්ඡන් වඩ්ඩා ප්‍රචායන මේ වන්දනා මාන කරනකොට එඩි හිටියන්ට වෙන්න පුළුවන් ගුණවත් පුළුවන් සිල්වතුන්ට වෙන්න පුළුවන් දෙමව්පියන්ට වෙන්න පුළුවන් පැවිදි උතුමන්ට වෙන්න පුළුවන් වන්දනා ඕන කෙනෙකුට වන්දනා මාන කිරීම තුළ නිච්ඡන් වඩ්ඩා ප්‍රචායන නිතරම වැඩෙනවා මෙන්න මේ ධර්මතා හතර මොනවද ආයු වන්න සැප බල ආයස වැඩෙනවා වර්ණය කියන්නේ ශාරීරික නිරෝගීකම නැත්නම් ලස්සන හැඩරුව එහෙමම තියෙනවා විරූපී වෙන්නේ නැතු මොනවකටද වන්දනා මාන කිරීමේ ආයස වැඩෙනවා ශාරීරික ගුණියක් තියෙද වර්ණය වැඩෙනවා ආයි වර්ණන ඒ වගේම කායික අසනීප වගේ දේවල් අඩුවේ විටමින් බොන්න ඕනේ බෙහෙත් බොන්න ඕනේ වන්දනා මාන කිරීම ආයස වර්ණ සැප බල මේ පොඩ බැරි වෙනකොට අලුත් උපකරණ ඕනේ පයින්නේ යා මිහා යන්න පුළුවන් අත්වාර හොඳට තියෙන හාන්දි හොඳට නැමිනවා බලේ මෙන්න මේක ලැබෙනවලු මේ හතර කාටද
වන්දනාමාන කරන අයට. දැන් බුදුහාමුදුරන්ට වැඳක් ලැබෙනවා, වැඩිහිටියන්ට වැඳක් ලැබෙනවා, හාමුදුරුවන්ට වැඳක් ලැබෙනවා, දෙවියන්ට වැඳක් ලැබෙනවා. ඕනෙ තමන්ට වැඩි උසස් ඕන කෙනෙකුට, තමන්ට වැඩි වයසෙන් වැඩි ඕන කෙනෙකුට වන්දනාමාන කිරීම තුළ ආයු වන්න සැප බල ලැබෙනවා. ඔය වන්දනා දැන් බෞද්ධයෝ වන්දනාවයි තව දෙයක් කරනවා. දැන් ඔයගොල්ලෝ දන් දෙන්න. වන්දනාවක් නෙමෙයි දාන. තවත් වන්දිමු පිදුම් කිරීමක් නෙමෙයි දාන. දානිය ඊට වැඩිය වෙනස්. දැන් ගෙදර කොහේ යනි දානයක් දෙන්නකොට පන්සල හඳුරුවඩම් වල දාන දෙනවා නම් එතකොට සාංගික දානියකදී වෙන්න පුළුවන්. මේ පන්සලට ඇවිදි දානිය කියන දෙනවා එන කෙන්න පුළුවන්. මෙහෙම දානේ පූජා කරාට පස්සේ මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝට සියලු මහාමුදුරන් වහන්සේලා දායකයන්ට දානීය ආනිසංස කියලා පැහැදිලි කිරීමක් කරනවා. මෙන්න මේ පැහැදිලි කිරීම තුළ අර වන්දනාවේ ආනිසංස තියෙන්නේ ආයුෂ වර්ණ සැප බල හතරයි. ඔය හතරට එකතු කරනවා දානීය ආනිසංස. මොනවද? ආයු, ආයස, වර්ණ, සැප, බල, ප්‍රඥා. එහෙනම් දැන් ඔන්න මං කියවනේ ප්‍රඥාව කියන එක අන්තර්ගත වෙන්නේ ප්‍රඥාව කියන එක නෑ අකුසලයේ තුල. ප්‍රඥාව කියන එක ලෞකික ප්‍රඥාව අන්තර්ගත වෙනවා කුසලයේ තුල, කාමාවචක කුසලයේ තුල. හැබැයි ප්‍රඥාව වර්ධනය වෙන්නේ වන්දනාව කියන කුසලය වන්දනාමානයට තේදිවි දානමානයට. දන් දීම තුළ ප්‍රඥාව වැඩි. ඒකින්ද දැන් අර මම ඒකයි පොරොන්දු කරගත්තේ. මේක කියා දෙන්නම් මම. දැන් ප්‍රඥාව නැති කුසලයේ නොකර ඉන්නේ නෙමෙයි. ඒකේ තියෙනවා අර හතර අත්‍යවශ්‍ය. ආයස, වර්ණ, සැප, බල. ප්‍රඥාව නැතුණක් කමක් නැහැ ඔයගොල්ලන්ට වැඩි ප්‍රශ්න දෙන්නේ. ප්‍රඥාව නම් ඕනෙන්නේ ආයස නැතිකම. බය වෙලා දින්නේ ඒකට. වර්ණය. ඒ වගේම කායික අමාරු සැප නැහැ. ලිඩ දුක කියන්නේ. මේ ප්‍රඥාවයිත් සම්බන්ධයක් නෙමෙයි. නැගිට ගන්න බෑ, විටමින් බොන්න ඕනේ. ඒක රඳනිය. ඔය වන්දනාවෙන් ලැබෙන ආනිසංස ටික හරියට ලැබෙන්නේ නැහැ. දැන් ප්‍රඥාව කියන්නේ කවෙන මේක? දානමාන වලින් ලැබෙන දෙයක්. එහෙනම් මතක තියාගන්න. දානය දන් දීමෙන් තමයි ප්‍රඥාව ලැබෙන්නේ. මේ දානය කියන එක එතකොට හිඟන්නේ කොට දුන්නත් ප්‍රඥාව ලැබෙන්න පුළුවන්. තිරසනේ කොට කැමදීමත් ප්‍රඥාව ලැබෙන එක. ඒකට අනුගතව. ඒ වගේම තව නොයෙකුත් ආකාරයේ දේවල් තියෙනවා ප්‍රඥාවේ අයිති වෙන දානමේ පුණ්‍ය ක්‍රියා. එහෙනම් දැන් සාමාන්‍යයෙන් මේ වෙලාවේ සිදු කරන දේ ගත්තොත් ධර්ම දේශනාව. දානෙන් උතුම් දානේ ධර්ම දානිය. එහෙනම් ධර්ම දානය තුළ ප්‍රඥාව ලැබෙනවා. වන්දනාව තුනනේ. තමයි හරියෝ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දානෙටත් වැඩි ප්‍රඥාව ලැබෙනවා සීල් රැකීම තුළ. ඒකත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. දැන් සාංගික දානයක් දීම තමයි දානෙන් කියන උසස්ම දානය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. දැන් අර දක්ෂිණ විභංග සූත්‍රයේ දේශනා කරනවා සාංගික දාන 100ක් දෙනවට වැඩි එක දවසක් ශ්‍රාවකෙක්. පන්සිල් රැකීම මහත්ඵලයි මානසික. ඒ කියන්නේ එක දවසක් පන්සිල් රැක්කම සාංගික දාන 100ක් දෙනවට වැඩි මහත්ඵල මහානිසංස ලැබෙනවා. වානිසංස ලැබෙනවා. මේක ගැන අර උගත් කමට තේරෙන්නේ සංඥාවට මේවා තේරෙන්නේ උගත්කම තියෙන සංඥාව. දැන් එක දවසක් පන්තිල් රැක්කම ලාංගික දාන 100ක් දෙනවට වැඩිය මහත්ඵලයි මහානිසංසයි. නිකන් හිතලා බලන්න. දැන් සාංගික දාන 100ක් දෙන්න පුළුවන් කාටවත් ලේසියකට ජීවිත කාලය බෑ. නමුත් හිඟන්නේ කොටත්
manusia pilih itu tuh hingga nanti puluhan ini deh, hingga kande hansil rekabu, hansil rekabu hingga kande, itu kalo hingga nih hansil rekabu kan hingga kayak, oh, kangi kedarnya dia tuh dia hari nanti lebih no ini hingga nanti, jadi apa kita ini teriinnya? Prajnyawai, danyawai, maruwe. Api okkoma ganna ubatta. Prajnyawa kiyana eka mai me me prajnyawa thama me desana karanne. Me desana karanne mokadda? Sangika dana dana 100ak denowata wadiya prajnyawa wadenawa eka dawasak pandiyu rahina manusya thula. Sīliya thula prajnyawa wadi dana. Jadi kalau praknyawa gian ini mukadde, unno homo dia. Aku selia tulen neti, samahar aku sel tulen pamana tiennya dharma tawaya. Mila aku itu praknyawa. Jadi praknyawa ini karena krutte mukadde. Mie krutte dengan deh, benuar gata itu irungir dengan deh. Praknyawa ini kerani, dan sanjaya ini kerani monoade. Yama hanuna gan te pramane wedi wenakota ugatchama wedi wenawa prajnyawen karanne hanuna ganeema nemi prajnyawen karanne avabodha karagena avabodha karaganne mokakda prajnyawen avabodha karaganne dukha ehenam Praknyawa kiyanne buddhamanage dharmaye dukha avabodha wenna dharmatave. Etakota laukika mattame praknyawak tiyenawa kiyanne sillwathikuta. Eya ewage praknyawa wedi. E kiyanne ge therum thamai laukika mattame den kamavachana mattame manussa mattame dukha mekai Siapa mereka itu lawu bodi itu yang kita nabi praknyawa ini. Emanan du praknyawa ini manusia, alutin duka hatagarnya dewal, kayak kriya ho, wajib kriya ho, manusia kriya kerana. Ugat cemati ini praknya ini. Yang ada duka ugat cemati lah duka ho siapa Kena obodya ini. Deng, prajnya itu yang kena duka obodya. Enam duka kohed tiennya kita berdua orang itu desa nak kata tiennya. Duka tiennya apa saja itu. Emanan prajnya orang tiang laksan yang kat. Aku sendiri kerana, duka obodya. Ugal tak kerana. Wedi yang lebih nonang, orang mau aku selipkan. Ugat cemeng, ega aku selip, kerana apa? Tarikkan. Menurut martamani, gap. Ugat cemah praknya. Praknya wanti aku jawab, aku sel kerana. Ya, praknya yang mati-mati aku sel kerana. Mungkin duka obod itu, begini katakan praknyawa ini mana? Deng, oleh dia itu bodhisattva itu alar kala mungkin guru beri ya, kama wajar matteman itu jadi, ihal matteman praknyawa kigen, rupa wajar praknyawa. Nah rupa wajar praknyawa mana sebut lagi, no, kama wajar matteman ini sih lama kusal kerana. Sihelum aku sel kerana, rupa wajar aku sel lagi cerai kerana, alar kala apa, udah karam putrai, kama wajar matteme ikmuku, rupa wajar matteme praknya wak labagat teke hinda ade bollo, kama luki ne, mukade, kama wajar duka dah, au bodhi vela, mika sanya wak nimi. Anuna agak tegak ini memang praknya memang. Deng
බුදුහාමුදුරු දේශනා කරන්නේ ඔයිට වැඩිය ගැඹුරු දෙයක්. දැන් මේ මම කියවි ගාතාව මම පැහැදිලි කරන්න හිත අනුද්දාන දේශනාවලදී මේ ටික නැවත නැවත කෙටියෙන් මේ ගාතාවේ අර්ථය සැකමින් අපි ගමු. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්චාති. අදා පඤ්ඤාය පස්සති. අත නිමින්නති දුක්ඛේ ඒතමග්ගෝ විසුද්ධිය. මේකේ දැන් අර්ථය අර්ථයෙන්නේ බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ ලෝකෝත්තර ප්‍රඥාවෙන් කාය සංස්කාරයේ අනිත්‍ය දකිනවා. එතන සංසාර විමුක්තියයි. සංසාර දුක නෑ. බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ ලෝකෝත්තර ප්‍රඥාවෙන් වචී සංස්කාරයේ අනිත්‍ය දකිනවා නම් එතන සංසාර විමුක්තියයි. දැන් අපිට වැරදුණු තැන් මොනවද? අපි අනිත්‍ය දකින්නේ නැද්ද? දකින්න තරමක් දකින්නේ අනිත්‍යම. මේ පින්වතුන්ගේ ජීවිත කතාවේ ඔය පේන්නේ අනිත්‍ය තමයි. මේ හැමෝටම කාය සංස්කාරවල අනිත්‍ය තීරිලා දෙන්නේ නැහැ. මොකද ඉස්සර අපිට තියෙන කායික ක්‍රියා දැන් කරන්න බෑ කියලා දන්නවා. නැත්නම් ඊට වැඩි කරන්න පුළුවන් කියලා දන්නවා. ඉස්සර ඇවිදින්න හොඳට පුළුවන් දැන් අමාරුයි කියලා දන්නවා. මොනවද අපි කාය සංස්කාරවල අනිත්‍ය. ඉඳගත්තම නැගිටින්න අමාරුයි මටද? ඉස්සර හැම නැහැ ශනිකෝ නැගිට්ටේ. මේ දකින්නේ මොනවද? කාය සංස්කාරවල අනිත්‍ය. දකින්නේ මොකද? උගත්තා. සංඥා. දැක්කම මොකද වෙන්නේ? දුක වැඩි වෙනවා. දුක වැඩි වෙනවා. එච්චර දැන් ඒක එහෙම එකක් නෙමෙයි මේ දෙතුනා. එතකොට දැන් ආට හරි උගච්චමෙන් නැතුව ওই කාය සංස්කාර වල අනිත්‍ය කාමාවචර මට්ටමේ ප්‍රඥාවෙන් දැක්කොත් මොකද වෙන්නේ? නිවන් දකීද? නෑ. කාමාවචර කුසල් වැඩි වෙයි. තේරුණානේ? කාමාවචර කුසල් වැඩි කරන පුද්ගලයෙක් වෙන්න. කුසල් කිරීමේ ආශාවෙන් යුක්ත කෙනෙක් වෙනවා. අකුසල් කරන ප්‍රමාණය අඩු කරන කෙනෙක් වෙනවා. මේක උගච්චම නෙමෙයි. මේක කාමාවචර මට්ටමේ ප්‍රඥාව. මේක මේ පින්වතුන් දෙන්න පුළුවන්. දැන් ඒක මිනිසුන්ට ඔයගොල්ලන්ට එනවා. ඉස්සර වගේ දැන් අතපය පාවාරු නැහැ. ඒ හින්දා මේ කාලේ වැඩියෙන් මොනහරි පරලෝට දෙයක් කරගන්න ඕනේ කියලා තින්දහම් කරනවා දානමාන වදීදී. මේකත් යම් කිසි විදියක කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වල අනිත්‍ය දැකලා තියෙනවා ප්‍රඥාවකින්. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වන ලෝකෝත්තර ප්‍රඥාව නෙවෙයි. කාමාවචර මට්ටමේ ප්‍රඥාව. ඒකත් වටිනවා. රූපාවචර මට්ටමේ ප්‍රඥාවක් අපිට ඉන්නේ අපි කරන ක්‍රියාවලි. දැන් අරක තියෙනවා. ඉතින් ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාවන් ලැබෙන්නේ කොහොමද? ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාව ලැබෙන්නේ අර බුදුහාමුදුරු දේශනා කරන සතිපට්ඨාන කමඨහනට වඩලා කායික අරමුණකින් අකුසලයේ ඉවත් කිරීමෙන් ලැබෙන ප්‍රඥාවක් තියෙද? ඒක ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාව. කායගතනතිය දිමුවීමෙන් ලැබෙන ප්‍රඥාව. සමත භාවනාවක් වඩලා මනෝමය මනෝමය මනෝ ඉන්ද්‍රියෙන් අකුසල් යටපත් කරගත්තොත් ලැබෙන ප්‍රඥාව තමයි රූපාවචර ප්‍රඥාව. ඒ කියන්නේ සමත භාවනා දියුණු කිරීමෙන් ලැබෙන රූපාවචර මට්ටමේ ප්‍රඥාව. ඕකේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර අනිත්‍ය ලෙස දැක්කොත් එයාට ලැබෙන්නේ සංසාර විමුක්තිය නෙවෙයි. කාමාවචරයේ ඉක්මෝක රූපාවචර සංසාරය. ආලාර කාලාමට උනේ එකයි අද. තේරුණනි. ඒ වගේම කාමාවචර මට්ටමේ ප්‍රඥාවකින් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වල අනිත්‍ය දැක්කොත් කාම සුගති සංසාරයක් එයාට ලැබෙන්නේ සංසාර විමුක්තිය නෙමෙයි. තේරුණනි. මනුෂ්‍යත්වයේ හෝ දේවත්වයේ ඉහළ තැන. රූපාවචරයත් අරූපාවචරයවත් නෙවෙයි. රූපාවචරයත් නෙවෙයි.
දැන් ලෝකෝත්තර ප්‍රඥාවෙන් කාය සංස්කාරවල හෝ වචී සංස්කාරවල හෝ චිත්ත සංස්කාරවල අනිත්‍ය දැක්කද එතන ලැබෙන්නේ සංසාර මුක්තිය. එහෙනම් ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන්නේ බුහුමකින් ශ්‍රාවකය ලබා ගත යුතුයි. ඒ බුහුම තමයි සතිපට්ඨානිය. ඒක තමයි අපි දිගටම පැහැදිලි කරගෙන ආවේ. එතකොට මේ සතිපට්ඨාන භාවනාවක් වැඩිමින් තමයි යදා පඤ්ඤාය පස්සති කියන ලෝකෝත්තර ප්‍රඥාව ලැබුණොත්. ඒ ලෝකෝත්තර ප්‍රඥාවෙන් කාය සංස්කාර අනුත්‍ය කියන එක තේරෙන තැනක අවබෝධ වෙන තැනක සංසාරය හදන්නේ සංසාර දුක නිර්මාණය වෙන්නේ. කාය සංස්කාරයේ ද එතෙන්දී කායික ක්‍රියාවක් බවට හැරෙන. දැන් වාචී සංස්කාරයේ තන වාචික ක්‍රියාවක් බවට හැරෙනවා. චිත්ත සංස්කාරයේ තන චෛතසික ක්‍රියාවක් බවට හැරෙනවා. මේක තමයි සංසාර දුකේ නිමා වෙන අවස්ථාව. මේක පුරුදු වීමෙන් තමයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ සංසාර මුක්තිය ලබා ගන්නේ. එතකොට මේ ගාථාවත් දේශනා කරේ හාමුදුරුවෝ කණ්ඩායමකට. මේ හාමුදුරුවෝ ඉස්සරත් මාර්ගඵල ලාභී එක වස් කාලයක බුදුහාමුදුරන්ගෙන් අර නැවත කමටහන් සුද්ධ කරගෙන කැලේට ගිහින් භාවනා කරමින් ඉන්නවා. නමුත් රහතන් වහන්සේලා බවට හැරෙන්නේ සම්පූර්ණ කරන්න බැරි වෙනවා. වස්සිය කාලේ ඉවරනකොට බුදුහාමුදුරුවෝ මුණ ගැහෙනවා. නැවත මුණ ගැහිලා එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ගාථාව. මොකද මේගොල්ලෝ තියෙන ප්‍රශ්නේ සියලු සංස්කාර අනිත්‍ය ලෙස බලන් යන්නේ කො අපි වගේ උද්දච්චමයි. කලක් වෙනවන්නේ ප්‍රඥාව. නැත්නම් කාමාවචර කුසලී. කාමාවචර ප්‍රඥාව. නැත්නම් මේ හාමුදුරුවෝ බලන්න ගිය සංස්කාර වල අනිත්‍ය රූපාවචර කුසලී. ප්‍රඥාව. නැත්නම් අරූපාවචර ප්‍රඥාව. වැඩක් සංසාර විමුක්තිය නැති වෙන්නේ හේතුවයි. දැන් බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරපුවම නැවත මේ හාමුදුරුවෝ කණ්ඩායම මේක වෙලාවක රහත් වුණා කියලා ඒ නිදාන කතාවේ තියෙනවා. එහෙනම් උන්වහන්සේලාත් පැටලව ගත්තේ එකක් තිබුණේ බුදුහාමුදුරුවෝ පෙන්නපු දෙන්නේ බලන්න ගිය තමන් ඉගෙන ගත්ත දෙයක්. ඒක ඒ වැරද්ද හදාගෙන සබ්බේ සංකාර සියලු සංස්කාර සියලුම කාය සංස්කාර සියලුම වචී සංස්කාර සියලුම චිත්ත සංස්කාර විදර්ශනා ප්‍රඥාවෙන් අනිත්‍ය ලෙස දකිනවා නම් එතන රහතන් වහන්සේ බිහි වෙන්නේ. එතන සංසාරගත ස්වરૂපයක් තියෙන්නේ නැහැ. ඉතින් මේ ගාථාවේ අර්ථය එකයි. ඉතින් මම හිතන්නේ මේ පින්වතුන්ටත් කෙටියෙන් ගාථාව පැහැදිලි කරලා දුන්නේ. තව මේ ප්‍රඥාව ගැන පැහැදිලි කිරීම අවශ්‍ය වෙයි. අපි ඉදිරියේදී පවත්වන දේශනාවල නැවත නැවත ඒවා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශනා කරන විපස්සනා ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව ලැබෙන්නේ සතර අතිපට්ඨාන කමඨාන පුරුදු කිරීමෙන් පමණයි. මේක සංඥාවක් නෙමෙයි. මේක තව උගච්චමක් නෙමෙයි. උගච්චමයි ප්‍රඥාව අතර සම්බන්ධයක් නැහැ කියලා විතරක් ඉගෙනගන්න. ප්‍රඥාව කියන්නේ වෙනම ධර්මතාවයක්. ඒ ධර්මතාවයෙන් තමයි මේ දුක අවබෝධ වෙන්නේ. සංඥාවෙන් දුක අවබෝධ වුණොත් දුක වැඩි වෙනවා. ඒක නිසා වෙන දියුණු ලෝකෙට දුක වැඩි වෙනවා නිසා දුක අඩු වෙන්නේ. ඒ හින්දා උගත් කම අපි වැඩි කරගෙන දුක වැඩි කරගන්න උත්සාහ කරනවා. මේකෙන් ගැලවෙන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගය. ඉතින් හැම දිනාටම බුදුහාමුදුරුවන්ගේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අනුශාසනාව අවසන් කරනවා. හැම දිනාටම මේ සිදු කරගත්තව කුසල් තමන්ගේ මේ ලෞකික ප්‍රඥාවනේ ලෝකෝත්තර ප්‍රඥාව සංවර්ධනය කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.
Undai ngakasakta jubumata dewa naga maitika punyantang anumodita cirandakkan puluh kesasana ngakasakta jubumata dewa naga maitika punyantang anumodita cirandakkan puluh kesasana ngakasakta jubumata dewa naga maitika punyantang anumodita cirandakkan puluh kesasana ngakasakta jubumata dewa naga maitika punyantang anumodita cirandakkan puluh kesasana ngakasakta jubumata dewa naga maitika punyantang anumodita.